අයිබෝන් ආමේකතුලයි නේ Cell Geek YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝවක් එක්ක. Roaming. ඉතින් මේ වචන කඩින් අහලා ඇති. මොකද සාමාන්‍යයෙන් ඔයා mobile phone එකක් use කරනවා නම් ඔයා වෙන රටකට යන්න උත්සාහ කරලා තියෙනවා නම් ඔය ගිහිල්ලා තියෙනවා නම් roaming කියන වචනේ ගොඩක් familiar වචනයක් වෙන්නම ඕනේ. ඒ නැත්තත් roaming කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි හැරෙවොත් සිංහලට එහෙම යනවා කියන තේරුම. ඉතින් roaming කියන්නේ කොහොමද අපේ smartphones එක්ක වැඩ කරන්නේ? එහෙම නැත්තම් කොහොමද මේ අතර මේ අපි පිටරටකට යද්දී roaming පාවිච්චි කරන්න ඕනේද? පාවිච්චි කරද්දී යන මිල ගණන් කොහොමද තියෙන්නේ? ඇත්තටම roaming කියලා මොකද වෙන්නේ මෙතනදී? සැලකිලිමත් වෙන්න ඕනේ. කාරණා මොනවද කරන්න ඕනේ? මේ වගේ අනිවාර්ය ප්‍රශ්න ගොඩක් ඇති. සරලම ඔයාගේ smartphone එක ඔයා වෙන රටකට අරන් යද්දී ඔයාගේ SIM එකත් ඒක ඇතුළේ තිබ්බම මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න අනිවාර්යම ඔයාට ඇති. ඉතින් මේ ප්‍රශ්න හැම එකටම මම විසඳුමක් විදිහට තමයි මේ වීඩියෝ සකස් කරන්නේ. ඉතින් මේ වීඩියෝ share කරන්න හොඳින් යනකොට දැනගන්න ඔයාගේ පල්ලෙතර උඩ subscribe button එක press කරන්න අමතක කරන්න එපා. වීඩියෝට like එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක අනුග්‍රහය දක්වන GVG Mall. ඉතින් ඔයා මේ වෙද්දි crack කරපු Windows Office වගේ දේවල් පාවිච්චි කරනවා නම් මේ හැම දෙයක්ම නවත්තලා virus කිසිම දෙයක් නැතුව ඔයාට genuine මේවා පාවිච්චි කරන්න අවස්ථාව ගොඩක් අඩු මිලකට GVG Mall ලබා දෙනවා. මම පල්ලෙහා description එකේ links දාලා තියෙනවා. ඔයාට Windows ඒ වගේම Office වගේ තවත් ගොඩක් දේවල් මම promo code එකක් දාලා තියෙනවා. මේකෙන් 25% discount එකකුත් ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් පල්ලෙහා දාලා තියෙන links කියලා try කරලා බලන්න. හරි අපි කතාවට යමු roaming. අපි smartphone එක පිටරට අරන් යද්දී අපේ SIM එක මේක ඇතුලේ දාලා තිබ්බොත් ඇත්තට මොකද වෙන්නේ? හරි අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි phone එකට SIM එකක් අපි දැම්මට පස්සේ අපි connect වෙනවා mobile network එකකට. සරලම කියනවා වගේ ළඟම තියෙන cell tower එකකට. එතකොට අපි දන්නවා ලංකාවේ නම් Dialog, Mobitel, Airtel, Hutch මේ වගේ networks කිහිපයක් තියෙනවා. මේ network එකට අදාළව SIM එකක් අරගත්තොත් ඒ network එකට ඔයා අර cell tower එක through connect වෙනවා. ඒක අපි හැමෝම දන්නවා. උදාහරණයක් විදිහට ඔයාගේ phone එකට ඔයා SIM එක දැම්මට පස්සේ ටික වෙලාවක් ඇද්දී ඔයාගේ phone එකේ උඩ Dialog, Mobitel, Airtel, Hutch මේ වගේ නමක් පෙන්වෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මෙතනින් එහාට ඔයා reload කරන්නේ සල්ලි වලට. මේ හැමදේම අපි දන්නවා. ඉතින් මේ විදිහට වෙන්නේ සරලවම අපේ SIM එක හරහා අපේ phone එක කරන්නේ අර network එකට connect වෙන එක. ඒකට නිකන් පොඩි identification එහෙම නැත්නම් පොඩි හැඳුනුම්කමක් ලබා ගන්න තමයි ඔයාටම අනන්න විච්ච SIM card එකක් එතන ලැබෙන්නේ. මේක සරලයි. මේ විදිහට අපි දැන් මේ වෙද්දී eSIM කියන එක use කරන්නේ. මෙතනදී ඇත්තටම වෙන්නේ SIM card එක පාවිච්චි කරන්නේ එක්තරා විදිහට පොඩි හැඳුනා ගැනීමක් විදිහට. එතකොට මේක පාවිච්චි කරලා අපි අර network එකට connect වෙනවා. මේක automatically වෙන්නේ අපිට කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. phone එකට SIM එක දාපු ගමන් මේ වැඩේ වෙනවා. හැබැයි අපි පිටරටකට ගියොත් උදාහරණයකට මම ලංකා SIM එකක් දාගන්නවා මගේ phone එකට මම phone එක off කරලා තියෙන දැන් ඔන්න මම plane එකෙන් එළියට බැස්ස එක මම වෙන රටක මම phone එක on කරනවා එහෙම නැත්නම් flight mode දාලා දෙවිච්ච එක flight mode off කරනවා මෙහෙම කරපු ගමන් ටග් ගාලා ආදන්නවා phone එකේ තියෙන SIM card එක මොකක් හරි network එකට connect වෙන්න උත්සාහ කරනවා සමහරකට connect වෙයි සමහරකට connect වෙන්නේ නැති වෙයි ඉතින් මෙන්න මෙතනදී හදිසියෙවත් ඔයාගේ phone එක මොකක් හරි network එකට connect වුණොත් මෙතනින් දාගෙන තමයි අපි roaming use කරනවා කියලා කියන්නේ එතකොට මම කිව්වා හදිස්සිය හරි connect growth කියලා. උදාහරණයක් විදිහට ඉතින් ලංකාවේ Dialog, Mobitel, Airtel, Hutch වගේ උදාහරණයක් විදිහට අපි ගමු A කියලා යම්කිසි ටෙල්කෝ ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම සිංගප්පූර ගමු උදාහරණයක් විදිහට සිංගප්පූරේ B කියලා තවත් ටෙල්කෝ ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා. ඔයා යනවා A කියන SIM එක ඔයාගේ phone එකට දාගෙන ඔයා සිංගප්පූර වලට ගිහිල්ලා phone එක on කරගම. තව සිංගප්පූරේ CD, EF මේ විදිහට ටෙල්කෝ ප්‍රොවයිඩර්ස් වල ගොඩක් ඉන්නවා. හැබැයි A කියන අපේ ලංකාවේ කම්පැනි එක අර සිංගප්පූරේ තියෙන B කියන කම්පැනි එකත් එක්ක පොඩි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. එතකොට ඔයා ඒ රටට ගිය ගමන් ඔයා phone එක on කරද්දි ගොඩක් වෙලාවට ඔයාගේ SIM එක automatically අර networks ටිකෙන්ම B කියන network එකට connect වෙයි. මොකද අපේ ලංකාවේ කම්පැනි එක අරයත් එක්ක පොඩි agreement එකක් තියෙන හින්දා. එතකොට හදිසියෙන් මේව connect නොවුනොත් ඔයාට බලන්න ඔයාගේ phone එකේ settings වලට ගිහිල්ලා ඔයා දන්නවනම් මොකද්ද මේ network එක මේගොල්ලොත් එක්ක agreement එකක් තියෙන්නේ කියලා ඔයාට manual network selection එකක් ඔයාගේ phone එකෙන් කරලා ඔයාට පුළුවන් අර network එකට connect වෙන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ හරි. දැන් ඔයා දන්නවා මොකක් හරි විදියකට අර අපි network එකට connect කරනවා. මෙතන connect වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ තවදුරටත් අර ලංකාවේ තිබිච්ච A කියන එක නෙමෙයි වැටෙන්නේ. ඒ අදාළ ඒ රටේ තිබිච්ච අර B කියන network එක තමයි වැටෙන්නේ. ඒ නම තමයි එතනින් එහාට use වෙන්නේ. සහ ඔයා A network එකේ connect වෙලා ඉන්නේ. හැබැයි මේ වෙද්දි දන්නවා ඔයා A network එකට කීයක්වත් ඇත්තටම ගෙවලා නැහැ. ඔයා ගෙවන්නේ තම ලංකාවේ තියෙන A කියන network එකට. මොකද ඒක තමයි ඔයාගේ SIM එක. හරි. මෙතනින් එහාට ප්‍රධාන විදිහටම ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට incoming calls එයි outgoing calls ගන්න පුළුවන් වේවි. ඒ වගේම internet යන්න පුළුවන් වේවි, SMS යවන්න පුළුවන් වේවි, SMS එන්න පුළුවන් වේවි. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. අපි අර network එකට connect වුණාට තාමත් අපේ ලංකාවේ number එකම තමයි මෙතනදී use වෙන්නේ. ඒක තමයි පළවෙනිම වාසිය roaming වලදී. ඒ කියන්නේ ඔයා වෙන රටකට ගියාට ඔයාගේ number එක වෙනස් වෙන්නේ නැහැ. ඔයාට තාමත් අර ලංකාවේ පාවිච්චි කරන number එකෙන් calls ගන්න වගේම ලබා ගන්නත් හැකියාව තියෙනවා calls. මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ලංකාවට calls ගනිද්දී ඔයාට සැලකිලි මුදලක් යනවා. මේක ඔයා ඒ රටේ SIM එකක් කරගෙන calls ගත්තත් යම්කිසි සැලකිලි මුදලක් යනවා කියලා අපි හැමෝම දන්නවා. මේවට කියන IDD calls කියලා. රටවල් හරහා යන international calls නිසා මේකට සැලකිලි මුදලක් යනවා. ඒ රටේ ඉඳගෙන ලංකාවට calls ගනිද්දී. හැබැයි ලංකාවේ කෙනෙක් කොහාට call ගනිද්දී? ලංකාවේ කෙනෙක් ඔයාට call ගනිද්දී යන්නේ අර ලංකාවේ කැපෙන සාමාන්‍ය ගානම තමයි. ඒ කියන්නේ වෙනම විශේෂ ගාණක් යන්නේ නැහැ. මොකද ඔයාගේ ෆෝන් එක තාම ලංකාවේ SIM එකක් නිසා ඒ ගාණ විතරයි යන්නේ. හැබැයි මෙතනදී ඔයාට ඉන්කමින් කෝල් එකට යම්කිසි සැලකිය යුතු ගාණක් කැපෙනවා. එතකොට ඔයාට තේරෙන්නේ නැති අර ලංකාවේ ඉඳන් කතා කරන කෙනාට කිසි වෙනසක් නැහැ. ලංකාවේ හිටියන කැපෙන ගාණම තමයි කැපෙන්නේ. හැබැයි ලංකාවේදී ඔයාට ඉන්කමින් වලට සල්ලි කැපෙන්නේ නැහැ. හැබැයි දැන් ඔයා පිටරටක ඉන්නේ, රෝමින් කරන්නේ. ඒ කියන්නේ ඔයාට ඉන්කමින් එන හැම කෝල් එකටම සැලකිය යුතු ලොකු ගාණක් හරියට නිකන් ඔයා එහෙ ඉඳන් ලංකාවට ගන්නවා වගේ ගාණක් ඔයාට හැම විනාඩියටම charge වෙනවා ඉන්කමින් කෝල්ස් වලට. ඒ කියන්නේ එන කෝල්ස් වලට. ඉතින් මේකේ නැවත දක්වා පැති කීපයක් සලකලා බලද්දී අර පහසු තියෙනවා. මොකද එකම නම්බර එක වෙනස් වෙන්නේ නැහැ. ඒ පහසු තියෙනවා. හැබැයි යම් කිසි විදියට මුදල් අතින් ඔයාලට පාඩුවක් එන්න හැකියාවකුත් තියෙනවා. ටිකකින් එන්න නම් ඒ රෝමින් පාවිච්චි කරන්න ඕන නිසා ඕනේ නැත්තේ කියන කාරණාව ගැන. නමුත් ඔයාලට දැනට තේරුම් ගන්න පුළුවන් මේකේ වාසි කියන දෙපැත්තම තියෙනවා. මේකට ඔල්ටර්නටිව් ඔප්ෂන් එකක් විදියට ඔයාලට පුළුවන් ඒ රටේ SIM එකක් අරගන්න. එහෙම වුණොත් ඔයාලට ඉන්කමින් කෝල්ස් දිගටම ෆ්‍රී. හැබැයි ලංකාවෙන් කතා කරන කෙනාට ලොකු මුදලක් එතකොටද charge වෙනවා. එතකොට ආයෙත් කියනවා එතනත් දෙපැත්තක් තියෙනවා. අපි SMS ගැන කතා කරොත් ඔය SMS එක යවද්දී ඔයාට සැලකිතු ගන්න charge වෙන වෙන රටකට කියන ලංකාවට SMS එකක් වගේ යවනවා නම් හැබැයි ඔයාට එන SMS වලට සාමාන්‍යයෙන් මුදල් අය වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් වලට අමතරව ගොඩ දෙනෙක් බලන්නේ ඉන්ටර්නෙට් නේ. ඉතින් මෙතනදී විශේෂම කියන්න ඕනේ roaming ගිහිල්ලා ඉන්ටර්නෙට් use කරනවා නම් විශේෂ package එකක් එක්ක විතරක් use කරන්න. සමහර companies roaming වලට එක unlimited package එහෙම නැත්නම් limited package ලබා දෙනවා. සමහරක් වෙලාවට plane එක ඇතුලේ පවා use කරන්න පුළුවන් packages ලබා දෙනවා. නමුත් මෙහෙම package එකක් නැතුව ඔයා ඉන්ටර්නෙට් on කරොත් ඔයාට සැලකිතු ගාණක් charge වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1 මෙගාබයිට් එකකට රුපියල් 10,000-20,000 වුණත් ඔයාට charge වෙන හැකියාව තියෙනවා. ඒ තරම් roaming වලදී data charges ගොඩක් වැඩි. ඉතින් මේක නිසා කවදාවත් ඔයා SIM එක on කරනවා නම් අනිවාර්යයෙන්ම mobile data off කරලා විතරක් on කරන්න. ඔයා roaming use කරද්දී මොකද එහෙම නැත්නම් ඔයාගේ prepaid එකක් නම් ඔයාගේ phone එකේ තියෙන සියලුම සල්ලි හෝ ඔයාගේ postpaid එකක් නම් ඔයාට ලොකු bill එකක් ඒක නිසා එන්න පුළුවන්. ඉතින් ඒක නිසා internet use කරද්දී දැන් උදාහරණයක් ඉදිරිය විතරක් ගන්නවා මම dialog ලගේ ගොඩක් කරලා ඉස්සර පාවිච්චි කරපු plan එකක් තමයි $5කට unlimited. එතකොට ඒ දවස්වල ඩොලර් එක රුපියල් 180ක් වගේ ඉදිවිච්ච නිසා රුපියල් 1000ක් වගේ තමයි මට යන්නේ. දවසක් unlimited internet use කරන්න පුළුවන්. මම දන්න විදිහට දැනට මේ plan එක limit කරලා තියෙන්නේ. නමුත් මේ වගේ දෙයක් තිබුණා. ඒ වගේ තවත් අනිත් මොබිටෙල් වගේ එක කම්පැනිස් වලත් මේ වගේ ප්ලෑන්ස් වල බලා ගන්න හම්බුණා. ඉතින් මේ වගේ රටවල් විදිහට වෙනස් වෙන ප්ලෑන්ස් එක එක ඒවා තියෙනවා. නමුත් මේ තියෙන විදේශ විනිමය අනුපාතත් එක්ක මේ IDD සහ roaming කියන දේවල් එන්න ගණන් වැඩි වෙලා තියෙන්නේ. මොකද හේතුව තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි වෙන රටකට යනවා. වෙන රටකට ගිහින් අපි SIM එක use කරනවා. ඒ use කරද්දී වෙන network එකට අපේ අර උදාහරණයකට B කියන network එකට connect වෙන්නේ. එතකොට ලංකාවේ තියෙන A කියන කම්පැනි එක B කියන කම්පැනි එකට ගෙවන්න ඕනේ ඒ විදේශ මුදල් වලින් සහ යම්ගේ සැලකිත මුදලක්. එතකොට ඒ ආයතනයට ගෙවන්න සිද්ධ වෙන ලොකු වේදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ කතා කරලා ලංකාව කියන පොඩි රටක් ගැනනේ. සාමාන්‍යයෙන් අපි ලොකු රටවල් ගත්තොත් මේ වගේ network telco providers ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් රට ඇතුලේ පවා roaming බලා ගන්න හම්බෙනවා. මේක national roaming කියලා කියන්නේ. එතකොට cross border එහෙම නැත්නම් මේ රටවල් දෙකක් අතර වෙන roaming ගැන තමයි අපි අද ඇත්තටම කතා කරන්නේ. මොකද ලංකාවේ අපිට වෙනම අර national roaming කියන එක බලා ගන්න තරම් දෙයක් නැහැ ඇත්තටම. ලංකාවේ හැම network එකක්ම හැමතැනම වගේ තියෙනවා. ඉතින් නමුත් අර සමහරක් ලොකු රටවල්වලට ගනිද්දී රටේ කොන් දෙකක ගොඩක් කලාවට එකම network එක available නැති වෙන්න පුළුවන්. ඒක නිසා එක කොනකින් ඇමරිකාවේ උදාහරණයක් විදිහට එක කොනකින් ඉන්න කෙනෙක් අනිත් කොනට ගියොත් සමහරකට එයා මේ කොනේ පාවිච්චි කරමු network එක නැති වෙලා අනිත් කොනේ වෙන network එකකට connect කරලා roaming access කරන්න පුළුවන්. මේ වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් මේ වගේ රටවල් වල වෙනස් වෙන අපිට නමුත් ඒක එච්චරම අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මේක දෙපැත්තම කාරණාවක් තියෙනවා. මේ විදිහට විදේශ විනිමය අනුපාතත් එක්ක ගනිද්දී මම හිතන්නේ පිටරටකට ගිහින් SIM එකක් ගන්න එක ලාභයි යම්තාක් දුරකට roaming use කරනවට වඩා. නමුත් ඒක වාගේ අවස්ථාව වෙන ඩිපෙන්ඩර් ගොඩක් වෙලාට පහසු ගැන හිතනවා වගේ නම් එක දිගටම ඕනේ වගේ දෙයක් හිතනවා නම් මං හිතනවාට තාමත් mobile data off කරලා හරි නැත්නම් අර මං කලින් කිව්ව විදිහට mobile data plan එකක් ඔය active කරලා roaming වලට තියෙන මේ හරහා ඔයාට පුළුවන් වෙයි සාමාන්‍ය විදිහට වගේ SIM එක ඒ රටේදී use කරන්න. මොකද incoming call ආවොත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක answer කරොත් විතර ඔයාට charge වෙන්නේ. හැබැයි ලංකාවේ කතා කරන කෙනාට මම අර කලින් කිව්ව විදිහට සාමාන්‍ය ගානම විතරයි දිගටම charge වෙන්නේ. ඔයාලා ලංකාවට ගත්තොත් ඔයාට සැලකිතු ගණක් කැපෙනවා. හැබැයි ලංකාවෙන් ගන්න කෙනාට නම් ඉන්කමින් ෆ්‍රී. එතකොට ඉතින් ලංකාවේ ඉන්න කෙනාට කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ ඇත්තටම. එයාට ඉන්කමින් සහ අවුට්ගෝයින් කියන දෙකම සාමාන්‍ය විදිහටම තමයි. හැබැයි ඔයාට ඉන්කමින් සහ අවුට්ගෝයින් කියන දෙකටම සැලකිතු ලොකු ගාණක් එතනින් එහාට charge වෙනවා. ඉතින් අවසාන වශයෙන් මම දන්නවා ගොඩ දෙනෙක්ට මේ ප්‍රශ්නේ ඒවි කියලා. ඔයා ෆෝන් එකට SIM එකක් දාගෙන වෙන රටට අරන් ගියොත් දැන් උදාහරණයක් විදිහට ඔයා සැලකිතු කාලයකට වෙන රටකට යනවා. මේ වගේ වෙලාවට ඔයාගේ ෆෝන් එකට ඇතුළට ලංකාවේ තියෙන කම්පැනි එකක SIM එකක් දාගෙන යනවා මොකක් හරි WhatsApp use කරන්න හරි මොකක් හරි හේතුවකට. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඔයා අරන් යද්දී ඔයාට එහෙදි ඔයා calls ගත්තේ නැත්නම් incoming call answer කරේ නැත්නම් SMS යවුවේ නැත්නම් data use කරන්න නැතුව නිකම් phone එකට දාන් හිටියොත් මොකක් කොච්චර ගාණක් charge වෙනවද කියන එක. ඇතන කිසිම ගන්න charge නැහැ. ඔයා phone එකේ incoming calls answer නොකරන තාක්කල්, ඔයා calls නොගන්න තාක්කල්, ඔයා SMS කාටවත් යවන්නේ නැති තාක්කල්, ඒ SIM එක හරහා data access නොකරන තාක්කල්, phone එක ඇතුළේ නිකන් SIM එක දාන් හිටියා කියලා ඔයාට කිසිම ගාණක් charge වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ මේ තියෙන SIM cards මං හිතන්නේ මාස 3ක් මාස 6ක් වගේ තමයි validity එක තියෙන්නේ. ඔයා inactive විදිහට තිබ්බොත් ඒක නිසා ඔයාට ඒ රටේ ඉඳගෙන මේ SIM එකට මාස 2කට හෝ සැරයක් යම්කිසි රීලෝඩ් එකක් දාන්න. මේ වගේ ඔය කලාතුරකින් SIM එක යූස් කරලා මේක ඇක්ටිව් ස්ටේටස් එකේ තියාගන්න තාක්කල් ඔයාලට කිසිම ප්‍රශ්න නැහැ. මේක වෙන රටකුණත් යූස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා හොඳ අයිඩියා එකක් එන්නේ නැති කියලා. මම හිතනවා හැම පාර්ට් එකම කවර් කරා කියලා. ඔයාලට තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ ෂෙයා කරන්න හොඳ නේද දැනගන්න. ඔගේ පල්ලේ දර තුපට subscribe button එක press කරන්න. එතකොට ඉස්සරහම මම දාන වීඩියෝස් වාග් ගාඩ වෙනවා. අපි ආයෙත් මේක රිපීට් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.